වේවා මේ වෙලාවේදී අපි ප්‍රථමයෙන්ම අපේ ශෝකය ප්‍රකාශ කරනවා සිංහල රාජ්‍ය දේශපාලන පක්ෂයේ ඒ වගේම සිංහල රාජ්‍ය ජාතික සංවිධානයේ ශෝකය අපි විශේෂයෙන් ප්‍රකාශ කරනවා සිරස ඇතුළු කැපිටල් මහරාජා මහරාජා ජාලයේ සභාපති අපේ ආර් රාජමහේන්ද්‍රන් මහත්මයාගේ අභාවය පිළිබඳව මාධ්‍ය ජාලයට ඒ වගේම පවුලේ සියලු දෙනාටම අපේ සංවිධානයේ ශෝකය මේ වෙලාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද කාරණා කීපයක් පිළිබඳව කතා කරන්න තියෙනවා. පළවෙනි කාරණාව විදියට මම හිතන්නේ මේ වෙනකොට රසාත් බදුරුදීන් ඇමතිවරයාගේ පවුලේ සියලු දෙනාම බිරිඳත් ඒ වගේම මස්සිනත් ඒ වගේම බිරිඳගේ පියාත් මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන තියෙනවා. මා අපි මේ වෙලාවේ ළමා ආරක්ෂක අධිකාරියට විශේෂයෙන්ම සභාපතිතුමන්ට අපි පුණ්‍ය ආශිර්වාද කරනවා. එතුමා නොපැකිලව අපි ගිහිල්ලා ඒ පිළිබඳව දැනුවත් කරපු මොහොතේ ඉඳලා ඉදින රෑම මේ ආය අත්අඩංගුවට ගන්න කියලා අපි බල කළා. ඒ වගේම CCTV කැමරාවල තියෙන තොරතුරු දත්ත වහාම අත්අඩංගුවට ගන්න කියලා බල කළා. ඒ වගේම ඒ කාන් දියණිය පිළිබඳව මරණයටපත් දියණිය පිළිබඳ DNA වාර්තාවක් හැකියක්මනින් අරගෙන ඒවා ආරක්ෂිතව තැන්පත් කරන්න ඒ වගේම ඒවා පිළිබඳ පරීක්ෂණ කරන්න කටයුතු කරන්න කියලාත් අපි සඳහන් කළා. ඉතින් මේ පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ගයේ පිළිබඳව ළමා ආරක්ෂක අධිකාරිය සභාපතිතුමන් ඇතුළු හැමදෙනාටම අපි මේ වෙලාවේදී විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. රටේ මෙච්චර දරුණු ප්‍රශ්නයක් පිළිබඳව අපි අවධානය යොමු කරලා එතුමන්ලා පිළිබඳව අවධානය යොමු කිරීම සම්බන්ධයෙන්. ඒතොර අද වෙනකොට මේ රටේ මම දැක්කා අද ලංකාදීප පත්‍රයේ වාර්තාවක් සඳහන් වෙනවා එක මාසෙකදී ළමා අපචාර සිද්ධීන් 4000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා කියලා ළමා ආරක්ෂක අධිකාරියට. ඒතොර අපේ රට දවසින් දවස මේ කියන ඉතාම ඛේදජනක අවස්ථාවට පත්වෙමින් පවතිනවා. සමහරවිට පවුලේම ළඟම ඥාතිවරුන්ගෙන් තමයි මේ ඛේදාන්ත සිදුවීම් සිදුවෙන්නේ. ඒ නිසා අපි මේ රටේ අපේ නීතියේ තියෙන යම් දුර්වලතාවයන් සහ ආරක්ෂාව පිළිබඳව දුර්වලතාවයන් පිළිබඳව අපි සෑහීමකටපත් මේ දුර්වලතාව පිළිබඳව අපි රජයට අවධාරණය යොමු කරනවා. ඒ වගේම මේ තියෙන නීතියේ රැකවරණය පිළිබඳව අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපේ රටේ ජනතාව සෑහීමකටපත් වෙන්නේ නැහැ කියන කාරණාවත් මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරලා නෝනේ. ඒකට හේතු සාධක කීපයක් තියෙන දැන් මේ අපේ ඇමති රිසාඩ් බදුරුදීන් මහත්මයාගේ නිවසේ මේ කාර්ය සේවයට පත් වෙන ලද 11 දෙනෙකුගේ කාන්තාවන් සහ ළමුන්ගේ මේ වගේ අපචාර සිද්ධවීම් වලට පත් වුණා කියන කාරණාව මේ සිද්ධියත් එක්කම තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. මේ පිළිබඳව දැනට පරීක්ෂණ කටයුතු මට්ටමින් පවතිනවා. ඉතින් දැන් මේ කරන්න කියලා තියෙන්නේ අපිට හිතෙනවා මේක සෞදි රටක්ද කියලා. සෞදි වගේ රටවල් වල ගත්තාම ගෘහ සේවයට ගියපු කාන්තාවන්ට ඇන ගහලා තියෙන පණ පිටින් පුච්චලා තියෙනවා. ඊගාවට විවිධ ලිංගික සහ අනෙකුත් වද දීම් සිද්ධ කරලා තියෙනවා. එතකොට දැන් මේ සෞදියේ රටක කරන ක්‍රියාමාර්ගද මං කියන්නේ ඒගොල්ලන්ට ආවේනික ක්‍රියාදාමයක්ද මේ රටේ මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි අහන්න ඕනේ විශේෂයෙන් රිසර්ච් බලතුන් ඇතුමා ඇතුළු ඒ වගකීම්යුත්තන්ගෙන්. මොකද දැන් මේ කාන්තාවට කීප වතාවක් ඒ කියන්නේ කාන්තාව මේ පුංචි දියණිය ගෙදරට කතා කරාම ඒ වගේදරය ඔක්කොම දුවලෙනවලු ළඟට මොනවද කියන්නේ. ඒකට මොනව හරි සැක සහිත තැනක් තියෙන නිසානේ එහෙම වෙන්නේ. අනිත් කාරණාව තමයි දැන් මේ දියණියට කීප වතාවකින් කොසු පහරවල් දෙලා දෙන කොස කැඩෙනවා. ඉතින් මෙච්චර දරුණු ලෙස පහර දීමක් සිද්ධ කළා නම් මේ ළමයා මොනව හරි හේතුවකින් සමාහලට ගහනකොට මරුණාද දන්නේ නැහැ. මම සිහි නැතුව වැටෙන්නේ නැති සමාහලට මේ ළමයා එහෙම පුච්චල දැබ්බක් දන්නෙත් නැහැ කියන්න බැරි නිසා මේ පිළිබඳව දැඩි තොරතුරු සොයලා මේ ඇයි දැඩි දඬුවම් සමාජ ඉදිරියට පමුණුවන්න කියන කාරණාව අපි විශේෂයෙන් මතක් කරනවා. මොකද මේ දිහා බලාගෙන ඉන්නවා මේ රටේ සුවාසත් ජනතාව. ඒ නිසා මේක හොඳ ආදර්ශයක්. ඒ නිසා මවුන්ට දෙන්න ඕනේ. මම දැක්කා මේ ළමයින් බාල වයස්කාර සේවයේ යෙදවීම ඇතුළු මේ කරන කාරණාවන් පිළිබඳව අවම දඬුවම තියෙන අවුරුදු 2ක සිර දඬුවම් අවම දඬුවම තමයි අවුරුදු 2ක සිර දඬුවම්. ඊට එහාට ගියපු සිර දඬුවම් ලබා දීමේ කාර්යභාරය සිද්ධ කරන්න ඕන කියන කාරණාව විශේෂයෙන්ම අපි මතක් කරනවා. මොකද රටේ නීතියක් තියෙන බව දැක්කහම තමයි ඒ රටේ විනයක් ආරක්ෂා වෙන්නේ. ඒ නිසා විනය ඇති වෙන හේතුව වෙන්නේ නීතියක් ඒ රටේ නිසියාකාරයෙන් ක්‍රියාත්මක වෙනකොට. නීතිය නැති වුණාම
විනයක් නැහැ කියන කාරණා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒක හොඳම උදාහරණය තමයි අපි ඊයේ ගියා මහනුවර ප්‍රදේශයට. මහනුවර ප්‍රදේශයේ අම්පිටිය කියන ගමේ, ඒ කියන්නේ නගරයේම කීප දෙනෙක් අපිට ඇවිල්ලා හාමුදුරනේ අපිට මේ ප්‍රදේශෙ ඉන්න බෑ පාතාලේ ක්‍රියාත්මක වෙනවායි කියලා සඳහන් කළා. පාතාලේ මොනවාද කරන්නේ? මේ මිනිසුන්ගෙන් කප්පම් ගන්න ත්‍රිවිල් දුවන අයගෙන්. ඒ වගේම කඩ හිමි අයගෙන් මේ පාතාල කල්ලිය දැවැන්ත විදියට කප්පම් එකතු කිරීමේ කාර්යභාරයක් සිද්ධ කරනවා. කප්පම් එකතු නොදුන්නාම වෙන්නේ ඒ ගෙවල් වලට පැනලා ගහනවා, එපාය අතපය කපනවා, මේ වගේ සිදුවීම් රාශියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි පොලිස්පතිතුමාටත් ජනාධිපතිතුමාටත් අපි අවධානය යොමු කරනවා. ඔබතුමන්ලාගේ තියෙන කීර්ති නාමයටයි හැල්ලුවට ලක් වෙන්නේ. පොලිස් සේවයේ තියෙන ගරුත්වයට ලොකු කැරලක් බවට පත් වෙනවා මේක. ඒ නිසා වහාම සොයා බැලීමක් කරන්න අම්පිටිය ප්‍රදේශයේ පොලිසියට මේ ජනතාව මේ පිළිබඳව පැමිණිලි කරලා තියෙන කීපයක්. ඒ පැමිණිලි බාරගෙනත් තියෙනවා. ඒ පැමිණිලි වලට අද වෙනතුරු ගත්ත ක්‍රියාමාර්ගයක් සහ විමර්ශනයක් සිද්ධ වෙලා නැහැ තාමත්. එතකොට මේ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන්නේ පොලිසියේ ආරක්ෂාවද පාතාලයේ තියෙන මැර දාමරික ක්‍රියාදාමයන්ද කියන එක අපි විමර්ශනය කරන්න ඕනේ, අහන්න ඕනේ මේ අදාළ පොලිස් නිලධාරීන්ගෙන්. මොකද මේක නිකම්ම හේතු ක්‍රියාත්මක වෙන කාරණාවක් නෙමෙයි. මේක යට දේශපාලකයෝ සමහරවිට බොහෝ දුරට ඉන්න පුළුවන්. ඒ නිසා මේ පාතාලය දැනට අපිට අම්පිටිය ප්‍රදේශයේ තියෙන ප්‍රධාන වීදියක ඒ තමයි ඒ මිනිසුන්ට තමයි මේ කරදර රාශිය සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට ගම්මානේ ඇතුළට වෙනකොට මොනතරම් අපහසුතාවයන්ට පත් වෙනවද කියලා කියන්න බෑ. ඒ නිසා අපි කියනවා මේ මාධ්‍ය වලටත් මේ පිළිබඳ දැඩි විමර්ශනයක් කරන්න අපි ඔබට ලබා දෙන්න පුළුවන් රූපරාමු. මේ රූපරාමු වල තියෙනවා මේ කියන කප්පම් කල්ලි ඇවිල්ලා ඒ කප්පම් නුදුන්නාම ඒ මිනිසුන්ට කඩු කිනිසි ආදී දේවල් අරගෙන පහර දෙන ඡායාරූප තමයි මේ CCTV කැමරා දර්ශන වල තියෙන්නේ. ඔබට දකින්න පුළුවන් මේකේ සම්පූර්ණයෙන්ම මේ CCTV කැමරා දර්ශන වල සදාන් වෙනවා. පැහැදිලිව වෙනවා මේ මෝටර් බයික් එකකින් නැත්නම් යතුරු පැදියකින් මේ පිරිස එනවා. ඇවිල්ලිවර වෙලා යතුරු පැදිය නවත්තල ඉවරලා මේ ත්‍රිවිල් රථයේ දුවන මිනිස්සයටත් කඩයක් තුලදී මන්නා අරගෙන මහදවල් පහර දෙනවා. එතකොට මේ මිනිසුන්ගේ ජීවිතවලට ආරක්ෂාව මොකද්ද? එතකොට දැන් මේ එකම් පුද්ගලයා ගිහිල්ලා මේ මන්නෙන් පහර කන ලද පුද්ගලයා ගිහිල්ලා පැමිණිලි කරනවා පොලිසියට. තාමත් පොලිසිය විභාග කිරීමක් සිද්ධ වෙලා නැහැ. ඊට පස්සේ අනෙක් කාරණාව තමයි ඒ සාමාන්‍යයෙන් අවුරුදු 60ක විතර මිනිස්සෙක්. ඒ මිනිස්සට කියන කප්පම් ඉල්ලන, ඒ මිනිස්සයා කප්පම් දෙන්නේ නැහැ. ඒ මිනිස්සට ගේ ඇතුලේ දාගෙන හොඳටම පහර දෙනවා. ඊගාට තවත් පුංචි ළමයෙකුගේ ළමයා අපිට පේන්න හිටියේ නැහැ. ඒ වෙලාවේ ගිහිල්ලා මේ ඒ ළමයාගේ ඇඟිලි දෙකක් කපලා. එතකොට දැන් මේ තරම් භයානක විදියට රටේ තියෙන ආරක්ෂාවට මේ තරම් භයානක විදියට හැල්ලුවට ලක් වෙනවා නේ මිනිසුන්ගේ ජීවිතවලට වග කියන්නේ කවුද? ඒතර පොලිසිය මේ පිළිබඳ පැමිණිලි විභාග කරන්නේ නැතුව මේ පිළිවෙල පුද්ගලයා අත්අඩංගුවට ගන්න නැතුව නීති ක්‍රියාත්මක කරනවා නම් මොකද්ද වෙන්නේ? එතකොට මිනිස්සු කොහෙටද යන්නේ? ඒ නිසා මේ පිළිබඳව අපි අම්පිටියේ පොලිසියේ OIC මහත්මයාන්ටත් මම ඊයේ දිනේදී ඒ වෙලාවෙම මේ ප්‍රදේශයේ බාර SSP මහත්මයාට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියතුමාට කතා කළා. කතා කරාම එතුමා මගෙන් විස්තර ටික ඇහුවා. මම දුන්න පැමිණිලි අංකත් දුන්නා. එතුමා කිව්වා අද උදේ 9ට එන්න කියලා මේ පිළිබඳව විමර්ශනයක් කරන්න. මම දන්නේ නැතුව තාම තොරතුරු මොකක්ද කියලා. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරන්නේ මේ කියන එක කණ්ඩායම්. දැන් මේ මෙතන ඉන්න මිනිස්සු හරි බයයි. දැන් ත්‍රිවිධ සංගමයේ කට්ටියත් ආවා. ඇවිල්ලා වටපිට බලවලු. මම ඇයි වටපිට බලවලු? හාන්දුරනේ අපිට ඉතින් මේක මේ වෙලාව ගෙදර යන්න පුළුවන් ඒත් දන්නේ නැහැ කියලා කිව්වා. ඒ තරමට බයටපත් වෙලා තිබුණා. දැන් අපි මේ සිද්ධියට යන ගිහිල්ලා ඒ මිනිසුත් එක්ක සාකච්ඡා කරලා එළියට බහිනකොට අපි දැක්ක ඈතින් ත්‍රිවිල් රථයක් තියෙනවා. ත්‍රිවිල් රථයේ ඉඳලා තියෙන්නේ කවුද? මේගොල්ලොන්ගේම කට්ටිය. ත්‍රිවිල් රථයේ අංකයක් අපි ගාව තියෙන අපිට දෙන්න පුළුවන්. ත්‍රිවිල් රථයේ අංකයක් අපිට ලබා දෙන්න පුළුවන්. අපි ඒ වෙලාවෙම ගිහිල්ලා ඒ ත්‍රිවිල් එක පසුපසම ගිහිල්ලා ඒ ත්‍රිවිල් රථයේ අංකය ගත්තා. මේ එලි පිට බය නැතුව දැන් මේ වගේ පිරිසක් බය නැතුව ඇවිල්ලා මේ විදිහට මේව කරනවා කියලා කියන්නේ මොනතරම් භයානක තත්ත්වයක්ද තියෙන්නේ කියන කාරණාව මතක් කරන්න ඕන. විශේෂයෙන් මේ අංකය තමයි ත්‍රිවිල් රථයේ අංකය CPYH 2252 කියන ත්‍රිවිල් රථයෙන් තමයි ඒ ඔත්තු බලන අය අපි පිළිබඳව සොයා බලන්න ආවේ. ඒකට මේ විදිහට තමයි පාතාලය ඒ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන්නේ. මැර කණ්ඩායම් සහ කප්පම් කල්ලි තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ තරමට රටේ නීතිය හැල්ලුවට ලක් කළා නම් මොකද තත්ත්වය? අපිට හිතෙනවා එක පැත්තකින් පොලිසියත් මේ අයට බයයිද කියලා. ඒතර පොලිසියත් මේ අයට බය නම් මොකද හේතුව? මේකේ ඉන්නවා ප්‍රබල දේශපාලකයන්ගේ රැකවරණ ලැබන
පාතාල කල්ලි කණ්ඩායමක් එහෙම නැත්නම් කප්පම් කල්ලි කණ්ඩායමක් කියන කාරණා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ නිසා වාම මේ එක එක ප්‍රදේශයක් විතරයි. රටේ තවත් බොහෝ තැන්වල මේ වගේ දේවල් ඇති. ඒ නිසා අපි මාධ්‍ය වලට විශේෂයෙන් මතක් කරන්නේ මාධ්‍ය රැකවරණය තමයි ජනතාවට තියෙන්නේ. මොකද ඒ නිසා මාධ්‍ය ඔබතුමන්ලා කියලා මේ පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් කළා. මේ පිළිබඳව කරුණු සමාජයට සමාජගත කරන්න අදාළ පොලිස් දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව ලබා දෙන්න කියන කාරණාවත් මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. නැත්තම් මිනිස්සු හරි බයෙන් වෙලින් දැන් මිනිස්සෙක් දැන් ඒ ගෙදර අපි ගියපු සාකච්ඡා කරන්න ගියපු ගෙදර විශ්වවිද්‍යාලයේ ඉන්න කතිකාචාර්යවරයෙකුත් ඉන්නවා. එතුමන්ලා පවා ගෙදරින් ගිහිල්ලා තාත්තා විතරයි ගෙදර ඉන්නේ. ඒ තරමට බයටපත් වෙලා. ඉතින් මේක මොකද්ද මේ? ඒ නිසා මේ මිනිස්සු යුද බීතිකාව දින කාලයේදීත් මීට වඩා නිදැල්ල හිටියා. නිදාසෙ හිටියා. යුද්ධේ තියෙන හේ කියලා දැන් මේක බලාගෙන යනකොට මිනිසුන්ට ජීවත් වෙන්න ක්‍රමවේදයක්වත් නැහැ. මිනිසුන්ට නිදහස ජීවත් වෙන්න තමන් උපයා ගත දෙලා කාලා බීලා ඉන්න බැරි තත්ත්වයකට පත් කරලා තියෙන නිසා මේකෙන් හැලුවට ලක් වෙන්නේ පොලිසියේ ගරුත්වයත්